ආයුබෝවන් සත්‍ය අපක්ෂපාති මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියද ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂ්වන් රිඩමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය රාත්‍රී පුවත් සිරස්තල වෙත රටම බලා සිටි කොවිඩ් මර්ධන එන්නත් පළමු තොගය ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට එන්නත් ජනපති බහර ගනි එන්නත් ලබා දීම හිට සිටම කොවිඩ් වසංගතය සාර්ථකව කළමනාකරණය කළ රටවල් අතරින් ශ්‍රී ලංකාව දහවන ස්ථානයට දිනක් තුල සුවය ලැබූ වැඩිම රෝගීන් සංඛ්‍යාව අද දිනෙන් වාර්තා වෙයි නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීමට එරෙහිව හෙට සිට වෘත්තීය සමිති දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක අද වගේමයි එදත් මහා සංගරත්නයේ දේශපාලනඥයින් ඇතුළු වෘත්තීය සමිති වරය බේරගන්න පෙරමුණ ගත්තා ඩියු කියයි නවින් සහ අර්ජුන ඒචාපේ සියලු තනතුරු වලින් ඉල්ලා අසූ බව නිල වශයෙන් දැනුම් දෙයි දුරුතු පුන් පොහෝ දිනය අදයි සියත අමාවැස්ස කඩුවෙල කොතලාවල සංකපිට්ටි පුරාණ මහා විහාරස්ථානයේ සිට ප්‍රථමයෙන් අවධානය මුළු මහත් රටම බලා සිටි කොවිඩ් මර්ධන එන්නත පිළිබඳවයි කොවිඩ් 19 වෛරසය මර්ධනය කිරීම සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රොසොනිකා කොවිඩ් ෂීල්ඩ් එන්නත අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලින් දිවයින්ට රැගෙන එනු ලැබුවා ඒ අනුව අදාළ එන්නත්ගේ පළමු තොගේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් බහර දීම සිදු කෙරුණා COVID-19 මර්ධනය සඳහා ඉන්දියාවෙන් ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත අද පෙරවරු 11:45ට පමණ කඩුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ ඉන්දිය ගුවන් සේවයට අයත් AI-281 තරණ ගුවන් යානයෙන්. මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් මෙම එන්නතේ පළමු තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් බහර දෙනු ලැබුවා. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඉන්දියා මහකොමසාරිස්වරයා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිරණයක්ද පිළිගැන්වුවා. මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ චන්න ජයසුමන ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත වීරතුංග විදේශ ලේකම් අඩ්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යුද හමුදාපති හා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉන්දියා නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කේ ජේකබ් ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි යන මහත්ම මහත්මීන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් සෞඛ්‍ය අංශ ප්‍රධාන ඇතුළු පිළිසක්ත එක්ව සිටියා ජනාධිපතිවරයා ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙරිට ලැබුණු මෙම එන්නත්ගේ නිෂ්පාදනය කර ඇත්තේ මුම්බයි සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය විසින් මෙලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද දින මෙරිට ලැබුණු අතර අදාළ එන්නත්ගේ බර කිලෝග්‍රෑම් 1323ක් එන්නත් රැගෙන පැමිණි AI-281 දරන ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුල ගබඩා කර රැගෙන ආ මෙම එන්නත්ගේ ගුවන්තොටුපළ ගුවන්ගල් ගම්මානයේ ශීතාගාර තුල ගබඩා කර ශීතාකර සහිත වාහනවලින් දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි බෙදා හරින බවයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ අදාළ එන්නත් ගබඩා කර තිබෙන්නේ සෙල්සියස් අංශක 2.8 අතර උෂ්ණත්වයකයි ඒ අනුව මෙම එන්නත් කිරීම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6කදී හෙට දින ආරම්භ හෙට දිනයේදී මේ එන්නත් බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6ක එන්නත් කිරීම ආරම්භ කරනවා ජාතික රෝහලත් කොළඹ උතුර සහ දකුණ ශික්ෂණ රෝහල් දෙකත් හෝමාගම මුල්ලේරියාව සහ IDH රෝහල් කියන ඒ රෝහල් තුනත් කියන මුළු රෝහල් 6 මේ සඳහා අපි යොදා ගන්නවා ඒ රෝහල් වල කාර්ය මණ්ඩලය දවස් 3ක් හෝ 4ක් වගේ කාල සීමාවක් තුළ මුළු කාර්ය මණ්ඩලයෙන් 125ක් පමණ දල වශයෙන් එක දිනකට එන්නත් කරමින් දවස් 4ක් පමණ මේක කරගෙන යනවා ඒ වගේම සමහර විට අතපසු වූ එන්නත් ස්ථාබින් හෝ කාර්ය මණ්ඩලයේ සිටිනම් තව සමහර විට පස්වෙනි දවසක් අවශ්‍ය පරිදි යොදා ගැනීමට ඉඩ තියෙනවා කොවිඩ් මර්ධනය සඳහා ඉදිරිපෙළ ක්‍රියා කරන 150,000ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය
එක් ලක්ෂ 20 දහසක පමණ ත්‍රිවිධ හමුදා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස වෙත එන්නත පළමුව ලබා දීමට සැලසුම් කර තිබෙනවා. කොවිඩ් වෛරසයේ වඩාත් සාර්ථකව කළමනාකරණය කළ රටවල් අතරින් ශ්‍රී ලංකාවට 10වන ස්ථානයේ හිමිව තිබෙනවා. මේ අතර දිනක් තුල සුවය ලැබූ වැඩිම රෝගීන් සංඛ්‍යාවද අද දිනෙන් වාර්තා වුණා. ගෝලීය COVID-19 වසංගතය සාර්ථකව කළමනාකරණය කළ රටවල් අතරින් ශ්‍රී ලංකාවට 10වන ස්ථානයේ හිමි වී තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියානු අධ්‍යන ආයතනයක් වන ලෝවි ආයතනය විසින් සිදු කළ සමීක්ෂණයකට අනුවයි. එක් එක් රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව සහ සිදු කරන පරීක්ෂණ සංඛ්‍යාව වැනි කරුණු පදනම් කරගනිමින් මෙම වාර්තාව සකස් කර ඇති අතර එහි පළමු ස්ථානයේ හිමි කරගෙන ඇත්තේ නව සීලන්තයයි. දෙවන ස්ථානය වියට්නාමය, තුන්වන ස්ථානය තායිවානය, සිවන ස්ථානය තායිලන්තය, පස්වන ස්ථානය සයිප්‍රසයටද හිමි වී තිබෙනවා. රුවන්ඩාව හයවන ස්ථානයේ, අයිස්ලන්තය හත්වන ස්ථානයේ, ඔස්ට්‍රේලියාව අටවන ස්ථානයේ, ලැට්වියාව නවවන ස්ථානයේ පසුවනවා. රටවල් සියයක් පමණ යොදා ගනිමින් සිදු කළ මෙම අධ්‍යයනයට අනුව ලෝක බලවතා වන ඇමරිකාවට ලැබී ඇත්තේ 94වන ස්ථානයයි. එසේම අසල්වැසි ඉන්දියාවට ලැබී ඇත්තේ 86වන ස්ථානයයි. කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ ආරම්භයේ සටහන් වූ චීනය මෙම අධ්‍යයනයට දායක කරගෙන නොමැති අතර ඊට හේතු වී ඇත්තේ චීනයේ විසින් තහවුරු කළ දත්ත ප්‍රමාණවත් පරිදි ලබා නොදීමයි. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබෙමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරමින් පවතින බව ප්‍රතිකාර සේවාවන් ලබා දෙනු ලබන වෛද්‍යවරුන් පවසන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. COVID වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබෙමින් සිටි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාද පූර්ණ සුවය ලබා අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් අද පිටව ගියා. ජනතාවට දෙන පණිවිඩය තමයි හැංගෙන්නේ පරාජයේ වෛද්‍ය උපදෙස් පිළිපදමින් කටයුතු කරනවා නම් මේ රෝගයෙන් බේරීමට ඉඩකඩ ඉතාමත්ම හොඳින් තියෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී සතියකට වරක් කාර්ය මණ්ඩලය අහඹු ලෙස PCR පරීක්ෂණයකට ලක් කිරීම සිදු කෙරෙන අතර එම පරීක්ෂණ අවස්ථාවන්ට ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ආරාධනා කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් දෙපාර්තමේන්තුවේ පූර්ණ සහයෝගය සහිතව ඉදිරියේදී පාර්ලිමේන්තු සැසිවාරයන් පැවැත්වෙන කාල සීමාවන්හිදී මෙන්ම නොපැවැත්වෙන කාල සීමාවන්හිදී සතියකට වරක් මෙම පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී දිනකදී පූර්ණ සුවය ලැබූ පුද්ගලින් සංඛ්‍යාව අද වාර්තා වුණා. එලෙස සුවය ලැබූ සංඛ්‍යාව 1869ක්. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලින්ගේ සංඛ්‍යාව 54000 සීමාව ඉක්මවා ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටසක් ඉන්දියාව වෙත ලබා දීමට එරෙහිව වරාය වෘත්තීය සමිතිය හෙට මධ්‍යාහන 12 සිට දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳ මහා සංඝරත්නය දැනුවත් කිරීම වෙනුවෙන් වරාය වෘත්තීය සමිතිය නියෝජිතයින් අද මහනුවරට පැමිණියා. කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ 49% කොටස් ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබා දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කරන වෘත්තීය සමිතිය හෙට දින සිට සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කිරීමටයි තීරණය කර තිබෙන්නේ. හෙටින් ආරම්භ වන සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ශ්‍රී ලංකාව සතු කරගන්නාතුරුම අඛණ්ඩව දැවැන්ත අරගලයක් දක්වා ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ වරායේ වෘත්තීය සමිති පවසන්නේ. මෙතර වරාය වෘත්තීය සමිතිය අද මහනුවරට පැමිණ සිය ඉල්ලීම් යෝජනා මල්ලතු අස්කිරි මහනා හිමිරුන් වෙත ලබා දීම සිදු කරනු ලැබුවා. එෙහිදී සිය ස්ථාවරය සහ ඉල්ලීම් මෙන්ම යෝජනා ඇතුළත් සංදේශයන් වරාය වෘත්තීය සමිතිය විසින් මල්ලතු අනුනායක අතිපූජ්‍ය දිමුල් කුමරේ විමල ධම්ම හිමියන්ට ලබා දුන්නා. එන් අනතුරුව වෘත්තීය සමිතිය සිය සංදේශය අස්කිරි පරිවෙනාධිපති නාරම්පණාවේ ආනන්ද හිමියන් වෙත ලබා දුන්නා. ගැටමේ රාජෝපනාරාමයට ගිය වෘත්තීය සමිතිය නියෝජිතයින් කැපිටියාගොඩ සිරි විමල දන්ම හිමියන්ටද සිය සංදේශය පිරිනමනු ලැබුවා. නැගෙනහිර පර්යන්තය සම්බන්ධව රජයගෙන යන්නා වූ මේ වැඩපිළිවෙලට විරෝධය පාමින් හෙට දිනේ 12ට අපි වෘත්ති සමිති විදිහට බරපතල වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා. ඉතා විශාල වෘත්ති සමිති ගණනාවක් අපිට සහාය පළ කරනවා. අපිට මේ මොහොතේදී මොන විනාශය කරගෙන හරි නැගෙනහිර පර්යන්තය බේරගත්තොත් ඒක අපි ඉතුරු කරලා දෙන්නේ අනාගත මතු පරම්පරාවට. අපි ඉල්ලීමක් කරනවා රටට ආදරය කරන ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය හරහා රාජ්‍ය විවසාය යටතේ කරන්න. ඒකට අපිට ශක්තිය තියෙනවා. නැගෙනහිර පර්යන්තය ජාතියෙන්
අහිමි කරන්නට ඔබතුමා මුල් වෙන්න එපා. වරායෙන් පිටත ඉන්න අවුරුදු 5කට බලයට පත් වෙන ආණ්ඩුවක් කොහොමද මේ රටේ ජාතික සම්පතක් විකුණන්නේ? වරායේ මිනිස්සු කියනවා නම් වරායේ සේවකෝ කියනවා නම් මේක හදන්න. ඒක නිසා අපි මේ ප්‍රශ්නේ ජනතාවට බාර කරනවා. මේ නැගෙනහිර පර්යන්තය 100ට 100ක් අපිට කරන්න පුළුවන් බව අපි පෙන්වලා තියෙනවා. 2030 වෙනකොට මිලියන 1000ක් අපිට මේ රටේ ජාතික ආර්ථිකයට එකතු කරන්න පුළුවන් ජාතික සම්පතක් තමයි අපිට අහිමි වෙන්නේ. මේ රටට නැති වෙන්නේ ඩොලර් රුපියල් නෙමෙයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවේ අදානි සමාගමට බදු දීමට එරෙහිව ජනතා පෙත්සම් අත්සන් කිරීම ගාල්ල නගරයේ කේන්ද්‍ර කරගෙනමින් ඊයේ දින සිදු වුණා. ජාතික වෘත්තීය සමිතිය මැදිස්ථානයේ විසින් මේ සංවිධානය කර තිබුව අතර දිවයිනපුරා මෙම පෙත්සම් අත්සන් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මකයි. නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වන ගැටලුව පිළිබඳව දේශපාලන වේදිකාවේ අදත් මෙලෙස අදහස් පළ වුණා. රජය කිසිම අවස්ථාවක නැගෙනහිර ජටිය විතරක් නෙවෙයි අපේ රටේ කිසිදු රාජ්‍ය ආයතනයක් විකිණීමක් සිදු කරන්නේ නැහැ. ආයෝජනත් එක්ක කටයුතු කිරීම විකිණීමක් හැටියට හුවා දක්වන්න බෑ. දැන් මේ විකිණීමක් හැටියට හුවා දක්වන අය හම්බන්තොට වරාය චීනයට ලබා දෙත් මේ අද නැගෙනහිර ජටියට කිමුල් කඳුළු හෙලන කිසිම කෙනෙක් ඒ වෙනුවෙන් කතා කරේ නැහැ. නැගෙනහිර ජටියට එයා පැත්ත තියෙනවා CICT කියන තව ජටියක්. ඒ ජටිය මේ රාජමක් සාණ්ඩුවමයි. ඒ කාලේ චීනයට දුන්නා. චීනයි අයිති මොකද්ද කොච්චරද 85ක් දැන් කෑකූ ගහන්න උදේ සමිති වේවා දේශපාලන බලවේග වේවා කවුරුත් අර චීනට ලබා දෙන්න 85 ගැන කතා කරන්නේ නැහැ ලියඬව ඉන්නවා අපේ ආණ්ඩ කාලේ දෙන්නට කියයි ඒ පදනම උඩ තමයි දරුත් දෙන්නේ වෙනසක් නැහැ බොරු වෙනසක් පෙන්වන්න නදන්න එපා ජනාධිපතිතුමා අගමැතිතුමා තනි වෙන්නේ නැහැ අමතිවරයෙකුට අයිතියක් තියෙනවා Taman ධර්ම මතයක් කියන්නේ ඒ මොන මතය කිව්වත් අවසානයේ ගන්නේ සාමූහිකව ගන්න තීන්දුවත් එක්ක අපි එකට යනවා ඒ සාමූහික තීන්දුවත් එක්ක යන්න බැයි නම් ඔවුන්ට විකල්ප කටයුතු කරන්න පුළුවන් දකුණු අත කරන දේ වම් අත මේ ආණ්ඩුව දන්නේ නැහැ අයයි මල්ලි කරන දේ අයයි මල්ලි වෙන වෙනම දන්නේත් නැහැ එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුවක් තිබුණා නම් මේ වෙලාවේ ජනතාවට තොරතුරු දැන ගැනීම මේ පනත පාවිච්චි කරලා මේ අපිලිබඳව සත්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාවක් තිබුණා. අවසාන ජවනිකාව කොහෙ කොහෙ රටුවා තිරේ පිටිපස මොන නාඩගම් නැටුවත් ওই වරාය අද්වානිට දෙන දවසට ওই නාඩගම පිටිපස්සේ දෙබිඩි රංගපෑම කවුද රංගපෑවේ කියලා අපට දැනගන්නට පුළුවන් දැක ගන්නට පුළුවන් වෙයි. දැන් මේක අන්තිම මොහොතේ කිව්වොත් එහෙම අපි නැගිනේ දැටිය දෙන්නේ නැහැ කියලා කිව්වොතින් ආපහු ඔය දේශප්‍රේමීන් කියන කට්ටියට පුළුවන් ජනතාව විශ්වරහට ඇවිල්ලා මිනිස්සුන්ගේ පපුවට කතා කරන්න. කතා කරලා කියන්න පුළුවන් මොන අඩුපාඩු තියුණත් නැගිනේ දැටිය දෙන්න ගණිපු තීරණය වෙනස් කරානේ මේ වගේ මාත්‍රිකාවක් හදන්නද දැන් මේ චිත්‍රපටිය රූගත වේගණ යන්නේ කියලා බරපතල සැකයක් අපිට තියෙනවා අද මෙන් එදත් වරාය රැක ගැනීම වෙනුවෙන් මහා සංගරත්නයේ වෘත්තීය සමිතිය සහ දේශපාලචයන් ඇතුළු ජාති හිතේශී කණ්ඩායම් දිවි හිමියන් කටයුතු කළ බව හිටපු අමාත්‍ය ඩියු ගුණසේකර මහතා පවසනවා ඒ මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මයි ප්‍රශ්නේ අන්න ආගහරි ගාවට යනවා ලෝක හොර දෙටුවක් තමයි රඩාන ගියා මුළු ඉන්දියාවම දෙන ගෙහිනවා මුන්නාසල ඉන්දියාව ටෙලිවිෂන් බලන්න හෙට පාර්ලිමේන්තුව වට කරනවා ලක්ෂ ගණනක් ගොවියෝ අන්නේ දෙල්ලි නගරයට ඇවිල්ලා ඊයේ වෙනකොට කාටේ අම්බානි අඩානි මේ දෙන්නට විරුද්ධ මේ දෙන්නට තමයි ඒ ගොවින්ගේ ඉඩම් බෙදන්න දන්නේ ඒකට විරුද්ධව ගොවි නැගෙන්නවා ඒ එක කොම්මලිය තමයි මේ නගරේ ජටිය ගන්න ආවිල්ලා දෙන යාරද දෙන්නේ මෝඩි මාත්‍යා නම් කරවල දිනා මෙහෙට දෙන්නේ කියලා. ඉන්නේ නාඩුව නෙමෙයි. මේ වරායක අපි ජනසතුකර කොහමද? බණ්ඩාරනායක මහත්තයා තමගේ ජීවිතේ දෙන්න සිද්ධ වුණා බණ්ඩාරනායක මහත්තයා. වරාය ජනසතුකරේ ඉල්ලීම 56 මැතිවරණේ ප්‍රධාන සම්පාදක. බස් ජනසතුක සහ වරාය ජනසතුක. වරාය ජනසතුකරණ යනකොට ආණ්ඩුව තුල අන්න මේ අද වගේ ගැටුමක් ආවා. ඒ ගැටුමේ නායකත්වය ගත්තේ විමලා විජේවර්ධන. ඒක පිටිපස්සේ හිටිය බුද්ධරක්කිත හාමුදුරුව කැලණිය පන්සලේ නායක හාමුදුරුව. බුද්ධරක්කිත හාමුදුරුව බණ්ඩාරනායක මහත්තයා කිව්වා මේ වරාය ජනසතුක ගන්නවා මට දෙන්න මම කම්පැනි එකක් හදලා වරාය දුවනවා කියලා. කම්පැනි හදලා දෙමුනා වෙලාව. බණ්ඩාරනායක මහත්තයා කිව්වා බෑ කියලා. අපි වරාය ජනසතුක කරා. ඒකට විරුද්ධව භාජන එක්සත් ප්‍රදේශවල කැරල්ලක් ආවා. ප්‍රධාන ලේකම් හිටියේ නිමල් කරුණාදිරක මාතලේ මන්ත්‍රීවරයා ප්‍රධාන ලේකම් කරේ අයින් කරා. ඊට පස්සේ ෆිලිප් ගුණාදිර දොට්ට දැම්මා. විලියම් සෙල්ලා එමෙතුමා දොට්ට දැම්මා. මන්ත්‍රීරෝ 10 ලක්ෂ්මන් රාජවක්සල මේ ඔක්කොම කඩේ ඉවත් වුණා. මන්ත්‍රීරෝ 10 දෙනෙක් කර ගියා. ඒ ගියන් පස්සේ ඊළඟට බණ්ඩාරනායක මහත්මයා හාමුදුරුවනක් ලව්වා මැරෙව්වා. බණ්ඩාරනායක මැරෙව්වේ මේ වරාය නිසා. වරාය නොදුන් නිසා. මේ සුද්ධ සත්‍ය අද පරණ අපේ සම්මිත්‍රවරුන්ට සමාන කට්ටියට අමතක වෙලා. රටේ නායකයාගේ ජීවිතේ දීලා ගොඩනගා අපි ජනසතුකරේ වරාය මේක අපේ ජාතික වස්තුවක් මේක අපේ සටන් බිම අපේ නිසා ජනාධිපතිතුමා ඇතුළු
අමාත්‍ය මණ්ඩලය කියන යලි සලකා බලන්න. වසරේ ප්‍රථම පොහොය ලෙස සැලකෙන දුරුතුපුර 15ක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ සිදු වූ දුරුතුපුර 15ක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. බුදුන් වහන්සේගේ කේශ ධාතු නිදන් කොට මහියංගනය චෛත්‍ය ඉදි කර ඇත්තේ ඉන්පසු කාලයේදී. එමෙන්ම බුදුන් වහන්සේ තුන් පෙය ජටිලයෙන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මගට හරවා ගැනීම අද වැනි පොහෝ දිනක සිදුව තිබෙනවා. බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන්නේ බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට වේළුවනාරාමයේ පූජා කළේද දුරුතු පොහෝ දිනයක බවයි. මෙවර සියත අමාවැස්ස දුරුතු පුන් පොහොදා සඳහම් වැඩසටහන් මාලාව කඩුවෙල කොතලාවල සංකපිට්ටි පුරාණ මහා විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්ුණා. සරණේන සද්දින් උපෝසත අටාංග සීලං ධම්මං සාදුකං සුරක්කිතං කත්වා අපමාදේන සම්පාදේත ආමබන්ති සාදු සාදු සත් සම්බුද්ධ පූජාව තන්පත් කිරීම උදෙසා පෙරහැරින් රැගෙන යන පින්බර දසුණයි. මේ සියලුම පූජාව ජාම කරමි. සෑම ආසාවක් පසුපසම ඇත්තේ දුකක්. සෑම දුකක් පසුපසම ඇත්තේ ආසාවක්. අපි හැමෝ තුළම තියෙන මූලික තණ්හා ස්වභාවය කියන එක, මූලික ආශා ස්වභාවය කියන එකේ තියෙන විෂම අවස්ථාව තමයි අභිද්‍යාව කියලා කියන්නේ. විෂම ලෝභය කියන එකෙන් අදහස් කරන්නේ තමන් සතු දේවල් විතරක් නෙමෙයි, අනුන් සතු දේවලුත් තමන්ට අයිති කරගන්න කල්පනා කරනවා. සිව්වනක් පිරිස මේ ශාසනයේ දරාගෙන බොහෝ කල් භික්ෂුණී ශාසනයේ අතුරුදහන් වන තුරු ශාසනයේ පවත්වාගෙන ආවා. අද ඒක තෙවනක් පිරිස බවට පත් වෙලා තියෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන අමාතම් සිසිලස ධර්මදේශනා මාලාවේ 206 වන වැඩසටහන අද විජේරාමපීඨී අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්ුණා. මේ අතර කැලණිය රජමහා විහාරයේ වෙත ගිය අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ සෝදුක් විමසා සිටියා. අනතුරුව කැලණිය රජමහා විහාරස්ථානයේ පැවති ශීල වැඩසටහනකට සම්බන්ධ වූ අග්‍රාමාත්‍යවරයා හට පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් විසින් රචිත තරුණ සිතට බුදුදහම කෘතිය පිළිගැන්වීමද සිදු කෙරුණා. මෙම අවස්ථාවට එක්වසිටි මහා සංඝරත්නයට නාපැල ඇතුළු ශාක විශේෂ රුක් රෝපණය සඳහා පූජා කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු වුණා. මේ අතර විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන මාසික පෝදින සිරි සඳහාම් සෙත ධර්මදේශනා මාලාවේ දුරුතු පොහොදා ධර්මදේශනාව පූජ්‍ය පදනංගල ධම්මදේව නාහිමියන් විසින් සිදු කරනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ ඇතුළු අපේක්ෂිත ප්‍රතිසංස්කරණ කටයුතු ඉටු නොවීම හේතුවෙන් තමන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාට පක්ෂය විසින් ලබා දුන් තනතුරු බහර නොගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි දෙන්න විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අපිට ලබා දුන්න තනතුරු අපි ප්‍රතික්ෂේප කරා. එම නිසා අඟහරුවාද මම මගේ ලියුම නායකතුමාට යවුවා, ඒක ප්‍රතික්ෂේප කළා. ඒ වගේම අපි හිටපු අර්ජුන රණතුංග මහත්මයාත් ඊයේ හැන්දෑවේ ලියුම එතුමාට ලබා දුන්නා. ඉතින් අපි දෙන්නම ඉන්නේ ප්‍රතිපත්තිමය ස්ථාවරයක. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ වෙලා තියෙන එක මදි කියලා අපි කියනවා. අපි කවදාවත් හදිස්සි වෙන්නේ නැහැ. අපි අරගලයක ඉන්නේ. ඒ අරගලය කරන්න අපි උත්සාහ කරා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමේදී මා පත් කළත් එය මම බාර ගැනීම ප්‍රතික්ෂේප කළා. එම ධුරය පක්ෂයේ වෙනත් කෙනෙකුට ලබා දීම කෙරෙහි මගේ අකමැත්තක් නොමැති බව ඒ ලිපියෙන් කියා සිටියා. මම තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක්, පක්ෂයෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒ වගේම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකත්වයේ දිගටම දරනවා. නමුත් ජාතික සංවිධායක ධුරයේ කටයුතු කරන්නේ නැහැ. පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වීමට මූලිකත්වයේ හේතුව වූයේ පක්ෂයේ ප්‍රතිසංස්කරණ අපේක්ෂිත මට්ටමින් සිදු නොවීම. එක්සත් ජාතික පක්ෂයේ වෙනස් විය යුතුයි, නම්‍යශීලී භාවයට පත්විය යුතුයි. අප පරාජය වුණේ ඇයිද යන්න පිළිබඳ ස්වං විවේචනයක් තිබිය යුතුයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා පරිණත දේශපාලඥයෙක්. එතුමා රට ගැන දර්ශනයක් තිබෙනවා. නමුත් පක්ෂයේ නායකත්වය දැන් අපි නව දිශාවකට යොමු කළ යුතුයි.
පක්ෂයේ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය විය යුතුයි ඊට අවශ්‍ය පසුබිම සකස් කරමින් කණ්ඩායමක් හැටියට පක්ෂය ඇතුලේ සිටමින් ප්‍රතිසංස්කරණ ඇති කිරීමට අපි උත්සාහ කළා නව යෝජනා ඉදිරිපත් කළා නමුත් එම යෝජනා හෝ ප්‍රතිසංස්කරණ සාධනීය ලෙස සලකා බැලුණේ නැහැ කෙසේ නමුත් මම එක්සත් ජාතික පක්ෂය අතහැර යන්නේ නැහැ මට හොඳ නායකයෙක් එක්ක හැමදාම මම දේශපාලනය කරා හැබැයි මේ නායකත්වය හොඳ නැහැ කියලා දැනනකොට මම එතනින් අයින් වෙලා තියෙනවා අපි එකට එක හු වෙලා අනිවාර්යයෙන්ම ඉදිරියේදී ආණ්ඩුවක් හදන්නේ වැඩපිළිවෙලකට අපි එක හු වෙනවා මම ඉදිරියේදී තීරණය කරනවා මම කොයි විදිහටද දේශපාලනය කරන්න කියලා දැනට මම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් මං හිතන්නේ මට ෘත්‍ය අධිකාරිය මණ්ඩලයේ දැනට තැනක් නැති ඇති මම මොකද ගම්පා දිස්ත්‍රික්ක නායකත්වයෙන් අයින් වෙලා ඉන්නේ හින්දා අපිට ගමට ගියාම වුණත් තිබුණ ප්‍රශ්නේ නායකත්වය ගැන ඉතින් අලුත් මූණුවරක් අලුත් ක්‍රමවේදයක් මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ ගමට බහින්න පුළුවන් දුප්පත් මිනිස්සුන්ට තට්ටු කරන්න පුළුවන් දේශපාලන ක්‍රමවේදයක් ඇති කරන්න ඕන නායකතුමාට ගැනත් කියනවා එතුමා දක්ෂ නායකයෙක් විශේෂයෙන්ම 2015 ඉඳලා මට බාර දුන ඉතාමත් බැරෑරුම් අමාත්‍යංශ අපි ඒව ලාභ ලැබලා පෙන්නුවා අපිට බැනුනුත් ඇහුවා අනවශ්‍ය දේවල් තහකට හැබැයි අපි මමාත්‍යවරු හැටියට අපේ රාජකාරිය ඉෂ්ට කරලා තියෙනවා 2015 ඉඳලා තිබ්බ ආණ්ඩුවට මොන විහිළු කරත් එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් අපි අලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති තුලින් ඔබට සුවදායී රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.